අපි ප්‍රථමයෙන්ම මදක් කරන්නට කැමති. ඊෙත් මේ සම්බන්ධවෝ දැනුන්දුන්නා. විශේෂයෙන්ම මාර්තමාසේ දාසේවින්ද සිට. ගුවන්තොටු පොල වසන දිනය දක්වා එනම් මාර්තු දහනමය දක්වා. ශ්‍රී ලංකාවට කුමන රටකින් හෝ සිට පැමිණ තිබෙනව යම්කිසි පුද්ගලෙක් නැත්තම් පුද්ගල කණ්ඩයක්. ඔවුන් අනිවාර්යෙන්ම නිරෝධායන ක්‍රියාවලියට ලක්වියයුතුයි ඔවුන් පොලිසියට දන්නවා. සම්බධව ලියාපදිංචිවී යුතුයි ශේෂෙන්ම අපි නැවතත් මදක් කරනවා. එක එකයි නමය එන් ඇතම් දහනම ඇ තිස්ටුන එමන් නැත්තම් ළඟම තියන පොලිස්ථානය දුරකතරංට ඇමතිමක් ලබාගෙන අනිවාර්යෙන්ම ලියාපදිංචිවීමට කටයුතු කළ යුතුයි. හෙට දහවල් දොළහ දක්වා අපි තවදුරටත් මේ කාලය ලබා දෙනවා. හෙට දොලාහිෙන් පසුව අපි සතුව තිබෙන විශේෂයෙන්ම ආගමන විගමන පාලකවරයා විසින් ලබා දුන්නු ලේකන උපයෝගි කරගෙන එමයි අත්තඩංකොට ගැනීමම් සඳහා වැටලීම් ක්‍රියත්ම කරනවා. ඒ නිසා තවත් ඔබට පැදහටකට අස්සන්න කාලයක් ති වෙනවා මේ සඳහා ලියාපදිංචිවීමට ඔබ ලෝකයේ කුමන හෝ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ නම් ඔබ තවමත් ලියාපදිංචිවී නැත්නම් ඔබ පැමිණි දිනය මාර්තම ස දාශය දින හෝ ඊට පසු දිනයක් නම් කරුණා කර ලියාපදිංචිවන්න ඒවාගේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා අපට උපරිම සහයෝගගේ ලබා දෙන්න එස නොනොත් බට විරුද්ධව ඉතා ැඩි ක්‍රියාමාර් ගැනීමට සිදුවේනවා වාගේ එවන් පුද්ගලන් සිටින ස්ථාන වාසස්ථාන මුද්‍රා තැබීමට සිදුවන බව දැනුම් දෙනවා. ඒ නිසා නැවතත් ඒ සම්බන්ධයෙන් මතක් කරනවා. එමෙන්ම විශේෂෙන්ම අදදිනේ වැඩබාලන පොලිස්පතිතුමා විසින් විශේෂ, ආරක්ෂක වැඩ පිළිවෙලක් කොළඹ නගරය සඳහා දියත් කරනු ලැබවා විශේෂෙන්ම කොළඹ නගරේ සාමාන්‍ය අත්‍යවශසේවා කටයුතු සිදුවෙනවා. ඒ වගේම ඒ සඳහා සේවකයින් පැමිණෙනවා ඒ ඒ අංශවල රජේසේවකින් පුද්ගලි සමාගම්වල සේවකින් යම් යම් කාර්භාරවල නිරත වෙන පුද්ගලයිින් පැමිණිනවා. මේ නිසා කොළඹ නගරයට එන සෑම තැනැත්තෙක් සම්බන්ධයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක්ඒගේ මෙම රෝගය කොළඹ නගරය තුළ සම්පූර්ණයෙන්ම ව්‍යා්තවීම නැවැත්වීමේ ක්‍රමයක් අවශ්‍ය වෙනවා. මේ නිසා කොලඹ නගරේ ඇතුල්ලවෙන ස්ථාන දාසයක් ආවරණය වන පරිදි. අද දිනේ සිට විශේෂකාරය බලකාය විසින් මාර්ගබාධක දාසයක් යොදා තිබෙනවා. මේ සියලුම මාර්ගබාදක යොදා තිබෙන කොළඹ නගරයට ඇතුවෙන ස්ථානෝල විශේෂෙන්ම මීගමුව ප්‍රදේශයෙන් එවගේ පෑලිය ගොඩ එවගේම ඔරු ගොඩවත්ත දෙමට ගොඩ බොරැල්ල හයිලවෙල් පාර පාමංකට ගාලු පාර මේ අශ්‍රිතව මෙම මාර්ගභාධ ක්‍රාත්මක වෙනවා මේ මාර්ගබාධක වලදී ඇදිරිණීති බලපත්‍ර කොළඹ නගරයට ඇතුළ වෙන සියලුම වාහනවල බලපත්‍ර සහ පුද්ගලින් සම්බන්ධව පරික්ෂාවකට ලක් කරනවා ඒ සඳහා ඔබ සහය ලබාදීම අනිවාර්ය වෙනවා ඔබට ඇදිරිනීති බලපත්‍රයක් නිකුත් කර තිබුණත් නැතම් ඔබට ඔබ හැඳනුම් පත ඇදිරිනීති ලපත්‍රයක් ලෙස භාවිතාකරීමට ඔසර ලබාදී තිබුණත් මෙම මාර්ගභාදකවලදී අපට සහය වන්න විශේෂෙන් අපිට අවශ්‍ය වෙන්නේ කුමන ප්‍රදේශවලින් පැමිණෙනවාද ඒවාගේ ඒ අයි කවු දෙයන්න හඳුනා ගැනීම එයට හේතුව සමාහර විට මේ කෝවි් ආසාධනයූ යම් රෝගීන් සිටින ස්ථානයක සිට පැමිණිණට පුළුවන් යම් පුද්ගලයෙක් එවැනි ගමකසිට පැමිණිණට පුළුවන්. අපි විසින් මුද්‍රාකරතිබෙන ගමකට පැමිණ් පුුවන්. එනිසා ඒ සම්බන්ධව දැඩි ලෙස සෞඛ්‍ය ආරක්ෂක විදි අනුගමනය කර සෞඛ්‍ය බලධාරීට සහය දැක්වීම. ඒ නිසා එම මාර්ගවාාදකෝලදී ඔබේ උපරිම සහදෙන් ලෙසි ඉල්ලා සිටන ඔබ අ්‍ය වශේවාාවක සාමාජිකයෙක් වෙන්න පුුවන් නතම් ඔබට බලපත්‍රයක් ලබාදීන්. යම් ේවාාවක සමාජිගක්වන්න පුුවන් නමුත් ඔබේ සහය ලබා දෙන්න අපට අවශ්‍ය වන්නේ කොළඹ නගරේ විශේෂෙන්ම ඉදිනෙදා කටයුතු රාශියක් සිදුවන බැවින් එය සුරක්ෂිතව තබා ගැනීම යම්කිසි ප්‍රදේශයකින් ආසාධිතයයි නමුකරලා තියෙන කොටසින් ගමින් නැත්තන් ගම කොටසින් කොළමනකරයට අම්මාකාරෙන් පුද්ගලයේ ඇතුළුවෙන් ඕොන එක වැලැක්වීම. එමෙන් මාර්ගභාධකවලින් මෙම ලපත්‍ර උල්ංගනය කරමින් කටයතු කරනය පිළිබඳවත් ශ්‍රයාාබලනවා. විශේෂෙන් යම් බලපත්‍රයක් යම් මාර්ග්‍යයක් කොස්සේ ගමන් කිරීමට අවසර ලබාදී තිබියද වෙනත් මාර්ගයකින් එය ගමන් කර ඇත්නම්. එවැනි අය සම්බන්ධයෙන්න්ද ක්‍රියා කරනවා. එවැනි වාහන පොලිසිය භාරයට ගැනීමට කටයුතු කරනවා එවැනි අය සම්බන්ධයනුත් දැඩි පියවර ගන්න ඒවාගේ විශේෂෙන්ම මේ වනවිට ඇදිරිනීතිය කඩ කළ පුද්ගලින් හදදාස් ය දහ නඹැන අත් අඩං ගට ගෙන තිබෙනවා.ඒවගේ වාහන එදදා සරර්සය හැටහතර අත් අඩංගට ගෙන තිබෙනවා. විශේෂන්ම මේ මාර්ගබාදක කොළම නග්‍රේ ක්‍රියාත්මක විමත් සමඟ අනක් ප්‍රදශවලත් මාර්ගබාද ක්‍රියාත්ම කළ එනිසා අපිට හැකිවුණා අද දිනේ උදෑසන හයේ සිට දවල් දොළහදක්වා කාලය තුළ ඇදිරිණීති බලපත්‍ර උල්ලංගනය කරමින් ව්‍යාජලෙස්ස භාවිතා කරමින්ඒවාගේ ඇදිරිණීති බලපත්‍ර රහිතව දාවනය කළ පුද්ගලින් දෙසිය හැට එක් දෙෙනෙක් අතරංගොට ගැනීම සඳහා. පැය හයක කාලයක් තුළ වැඩිම පිරිසක් අතරකොට ගන්න ලැබුවේ මේ ඇදිර්නීතිය ප්‍රකාශයට පත් කලාට පස්සේ අදදිනේ. ඒ නිසා අපි ඔබේ නිල්ලා සිත්නාා ඔබට ඇදිර්නීති බලපත්‍රයක් ලබාදී තිබුණත් එම බලපත්‍ර කොන්දේසි උල්ලගනය කරන්නට එපා. ඔබට ලබාදුන් මාර්ගෙන් පමණයි. යම් ස්ථානක ර අවස්ථානයකට යාමට හැකිවන්නේ එනිසා ඇදිරි නීති බලපත්‍ර උල්ලංගය කිරීම හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ගමන් කිරීම ඉතා දැඩි වර්දක් ලෙසාපි සලකනවා ඒ සම්බන්ධය නීතිය ක්‍රියාත්ම කිරීමට බලාපොරොත්තුවෙනවා. එවාගේම විශේෂෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවිසින් යම් යම අධිකරණ පැවැත්විය යුතුයයි සඳහන් ක්‍රතිබෙනව විශේෂෙන් මහේත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ එ මහේත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ පැවැත්වෙන දිනවලද. අධිකරණ පැවැත්වෙන කාලය තුළ නීතිඥ්‍යවෘතියේ යෙදෙන සාමාජිකයින්ට නීතිකඥයින්ට තම නිවසේ සිට අදාළ අධිකරණය වෙතත් එම අධිකරණය සිට තම නිවස වෙතත් යාමට සහ ඒමට හැකියාවක් තිබෙනවා. එහිදී ඔහු අදාළ නීතිකඥ ෘතියට ගැලපෙන ඇඳුමින් සිටිය යුතුයි. ඒගේ ඔහු හෝ ඇයම ෘතියමේ ඇඳුමින් සිටීම අත්‍යවශ වෙනවා. ඒ ඒගේ පොලිස්නධාරීින් ඉල්ලා සිත්න අවස්ථාවකද. ඔවුන්ගේ හැඳුනුම් පත හෝ ශ්‍රී ලංකා නීතිඥ්‍ය සංගමය විසින් නිකුත් කර ඇති හැඳරුම් පත මගින් ඔවු නීතිකඥයකු බවට සනාත කළ යුතුව වෙනවා. එමනිසා. විශේෂෙන්ම අධකාරණ සේවා කොමිෂන්ස් භාව මගින් නියම කර ඇති දිනවලද පැවැටවෙන අධිකාරණවලට නීතිඥවරයකුට තම වෘත්තිීමය ඇඳුමෙන් යාමට සහ පැමිණීමටත් ඔවුන්ගේ හැඳුනුම් පත ඇඳර්ණීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමටත් අවසර ලබාදී තිබෙනවා. ඒවාගේ විශේෂෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මේ නිරෝධයනයට අනුගත නොවීම පිළිබඳව තවමත් අපට තියන්නේ පසු ැවීමක් කණගාටුදායක ත්ත්වයක්. දැන් මෙම නිරෝධායන ක්‍රියාවලියට ඇතුළත් නොවීම නිසාම විශේෂෙන්ම කළුබෝවිල රෝහලේ වාට්ටුවක් එම වාටුවය කාර්මණ්ඩලය නිරෝධායනයට ලක්කිරීමට සිදුවී තිබෙනවා. එ වගේම මීගමයේ රෝහලේ වාටුව පිරිසිුදු කිරීමටත් ඒහි විශබීජ හරණය කිරීමටත් ඊට සම්බන්ධිත සියලුම කාර්මණ්ඩල නිරෝධායනයට ලක්කිරීමත් සිදුවී තිබෙනවා. මේ සියල්ල සිදුවී තිබෙන්නේ දින ගණනාවක් තිස්සේ, වෛද්‍යවරුන් විසින් අප විසින් මාධ්‍ය විසින් සඳහන් කරන ලද උපදෙශ පිළිනොගැනීම නිසා. ඔබට මෙම කෝවිD දහනමය වෛරසය ශරීරගත වී ඇති බවට සැකයක් තිබිෙන වනං. නැත ඔබ අදහස් කරනවන කරුණාකර රෝහලකට පැමිණිනට එපා ඔබ නිවසෙම රැඳදිී සිටින්න ඔබට අවශ්‍ය සියලු පාසුකම් අපි සලසවා පොලිසිර දැනු දෙන්න සෞඛ්‍යෙ බලධාරින් සමඟ අදාල ක්‍රිය අමාර් ගන්නවා. එසේ නොමැතිව ඔබ පුද්ගලික රෝහල් කීපියකට ගොස් රජහ රජේරෝහලක සාමාන්‍ය OPDED අංශේවෙත පැමිණ මේ ආකාරයට ප්‍රතිකාර ලබා ගැනීම ඔබ දවේශසාහගතව කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඒ වගේ ඔ. නු්‍ය ගාතයක ැත්කිරීම ක්‍රියාවක් බවට නීති අයටතේ අර්ථ නිරපණය කරන්න පුළුවන්. ඒ නිසා කිසිම අවස්ථාවක දවේශ සහගතව මෙම රෝග ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්නට එපා. අපි සියලු දෙනාගේ නිල්ලා සිත් නො මෙම රෝගය වැලඳීම හෝ මෙම රෝග මෙම රෝගයේ රෝග ලක්ෂණ තිබීම ලැජ්ජාවට කාරණයක් නොවයි. ඒනිසා කරුණාකර දුරකතනින් දැනුන් දෙන්න යම් පොදු ප්‍රවාහණසේවා භාවිතා කරමින් රෝහල් වෙත පැමිණින්නට එපා. එවගේ යම් ස්ථානවෙත බෙහෙත් ලබා ගැනීමට ප්‍රතිකාර ලබා ගැනීමට යන්නට එපා. ඒ අදාළ ස්ථානයට අපි ගිලන් රථයක් එයවනවාඒ වගේම සෞඛ්‍යෂේත්‍රයේ බලධාරින් සමඟ ඒ අනුව කටයුතු කිීමට හැක අවත්ති වෙනවා. එසේ නැතවොත් ඔබ කරන්නේ මෙම රෝගයේ දවේශෂාගත්තුව පැතිරීමඒ වගේම යම් අවස්ථාවකදි මනුෂ්‍ය ඝාතනයකට පැත්කිරීම. ඒ අනුව එවැනි අයට විරුද්ධව ඉතා දැඩි නීතිරිති ක්‍රියාත්මත් කරනවා විශේෂෙන්ම රාගම රෝහලේ මීට සති කකිීපයක පෙර ඇතිවෙච් සිදධිය ඊයේ සහ පෙරේදා දිනවල කළුබෝවිල සහ මීගමෝ රෝහල් වල ඇතිූ තත්ත්ව සලකා බැලීමේදී මේයාආකාරයට නොසැලකිල්ලෙන් චේතනානයතුව දේශසා ගතව රෝගීන් කටයුතු කිරීම නිසා සමස්ත වෛද්‍ය කාර්යමණ්ඩල හෙද කාර්යමණ්ඩල රෝහලේ සේවකින් නිරෝධායනයට ලක්කිරීමට සිදුවී තිබෙනවා දැනටමත් කළුබෝවිල සහ මීගමෝ රෝහල්වල. ඇැටකට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායන ක්‍රියාවලියයට ලක්වෙනවා. මෙයාකාරයට අපට සෞඛ්‍යය ගැටල්වල ද සේවය සපයන්නට සිටින වෛද්‍යෝරුන් හෙදියන් ස අනිකුත් කාර්මන්්ඩල නිරෝධායන ක්‍රියාවලියට දවස්ථහතරකට ලක්වවෙෙනඕනම් අපිට ප්‍රතිකාර කිරීමට කිසිවෙෙක් නැතිවෙන. ඒ නිසා මෙවැනි පුද්ගලන් සම්බන්ධව විතා දැඩිව නීතිය ක්‍රාත්ම කරනවා ඔවුන්ගේ නිවෙස් මුද්‍රා තැබීමටත්ඒවගේම අනිකුත් දේපල පොලිසි ාරියට ැනීමොත්ටයුතු කරන. එෙම විශේෂෙන්ම මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපීමේදී ඇතිවන ගැටලුත් සහ ගත තත්ත්වයන් පිළිබඳව සලකා බලා වැඩබන්න පොලිසපතිතුමා විචන් විශේෂ නිලධාරින් පිරිිසක් පත්කරතිබෙනවා. එම අත්‍යවශ්‍ය සේවා විධමත්ව පෞත්වාගනයාමට පොලිසියේ සහය ලබාදීමට විශේෂෙන්ම ඇඳරිනීති බලපත්්‍ර සහ අනිකුත් කාරණ කඩිනමි නිතු කිරීම සඳහා. විශේෂෙන්ම ෆාමසි, අෞෂද ස රසායනාගාර පාසුකම්මලට අදාළ සේවයන් සැලසීමේද. ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමේ දී. එම කාර්ය මණ්ඩලවලට යම් පොලිසිය සමඟ ප්‍රශ්නසාගත තත්ත්වයක් ඇතිවෙනෝනම් එම නැතම් පොලසියේ සහි ලබා ගැනීමට අවශ වෙනෝනං එවැනි අවස්ථාවලද නියෝජ්‍ය පොලිස්පති සිර කුමාර මහතා පත්කරති බෙනවා ඔහෝ සම්බඳ කර ගැනීමට හැකිියාවත්ති බෙනවා. ඔගේ දුරකත අංකය බින්දුවයි, හතයි එකයි අටසිය පනස් නමයයි විසි හයයි හතලිස් අට. යම් ආකාරයක යම් සේවා සපයන විශේෂෙන්ම ෆාමසි එම නැත්තං ඔසු සැල් ඒවාගේ අවුෂධ සැපීම සම්බන්ධ ෆාමසි විවෘත කිරීම ඒවාගේ ඒ සඳහා බලපත්‍ර ගැනීම වුෂධ ප්‍රවාහණය කිරීම සම්බන්ධ ගැටලුවෝකද. නියෝජ්‍ය පොිස්පති සිරකුමාරමහතා සම්බන්ධ කරගන්න. හෝගේ දුරකත ලංකය බිින්දුවයි හතයි එකයි අටසිය පනස්. නමයයි විසි හැයි හතලිස්සට. එවගේම වරාය හා නෞග කටේතුවලට අදාළ ප්‍රශ්නයකද විශේෂෙන්ම මේ සම්බන්ධව විවිධ සේවාවන් සපේන ආයතන නැව් සමාගම් ඒවාගේ ආගමන විගමන රේගු කටයුතු මීට අදාළව වෙනත් සේවා සපයන සමාගම් තිබෙනවා ඒ සම්බන්ධ යම් ගැටලුවක් තිබෙන ඕන නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල සබන්ධ කර ගැනීමට හැකියාවක් තිබෙනවා ඔගේ දුරකතර අංකය බිඳුවයි හතයි එකයි අටසිය පනස් නමයයි, විසිහයයි හතලිස් නමේ. එයනු ඔබට වරාය එගේ ගුවන්තොට මේ සම්බන්ධ සේවාවන් වනට අදාල්ල සේවකයින්ට ඒ සහා සේවා සැපැීමේ ප්‍රශ්ක ත්ත්වයක්ත් තිබෙනව නම් නියෝජ පොරිිස්පති මුද පුස්සල්ල සම්බඳ කර ගැනීමට පුළුවන් ගේ දුරකත ලංකය බිඳුවයි හතයි එකයි, අටසය පනස් නමයයි, විසිහැයි හතලස් නමේ. එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලිය ඒවගේම ඒ සම්බන්ධ නිදහස් වෙළඳ කලාප සහ ඒ සම්බන්ධව තිබෙන යම් කර්මාන්තශාලා ද්‍රව්‍ය බාණ්ඩ නිෂ්පාදන සම්බන්ධ ප්‍රශ්න පොලිසිය සහයෝගේ ලබා ගැනීමට යම් අවස්ථාවක් තිබෙනව නම් එම කටයුතු සම්බන්ධී කරණය කිරීම සඳහ නියෝජ පොලිස්පති ප්‍රියන්ත චන්ද සිරි මහතා පත්කර තිබෙනවා. ඔගේ දුරකත ලංකය බින්දුවයි. හතයි එකයි අටසිය පණස් නමයයි විසි හයයි පනා. නියෝජ පොලිස්්පති ප්‍රියන්ත චන්ද සිරි ඔගේ දුරකත නංකය බිඳුවයි හතයි එකයි. අටසිය පනස් නමයයි, විසි හයයි පනා. එ වගේම විශේෂෙන්ම අපේ සහෝදර ද්‍රවිඩ භාෂාව කතා කරන. යම්. පොලිසියෙන් සේවය ල ලබා ගන්න පාරිභෝගගගේෙකුට මහජනතාවට එවගේ මේ නිරෝධායන ක්‍රියාවලිය නැත්තම් බලපත්‍ර ලබාගැනීම ගැන ප්‍රශ්න සහකත තත්ත්වයක් ඇතිවූහොත්. ඔවුන්ට ඒ සඳහා උපදෙස්ට ලබා ගැනීමට විශේෂම ද්‍රවිඩ භාෂාව කතාරන අය සඳහා. ්‍රවිඩ භාෂාවයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා. දේෂ්ට පොලිස් අධකාරිවරෙකු පත්කරතිබෙනවා දේෂ්ට පොලිස් ස අධිකාරී නවස්. පත්කර තිබෙන ඔගේ දුරකත නංකය බිදුවයි හතයි එකයි අටසිය පනස් නමයයි දහාටයි හැට දෙක. ද්‍රවිඩ භාසාාව කතා කරන අපේ සහෝදර ජනතාවට පොලිසියෙන් සපයන සේවාවන් ඔවුන්ට ඇතිවන ගැටලුම්න්ධය ඒවගේම නිරෝධායන ක්‍රියාවලය සම්බධෙන් උපදෙස් ලබාගැනීමට දේ්ට පොලිසාධිකාරරි නවාස් සම්බන්ධ කර ගැනීමට හැකියාවක් තිබෙන ඔහුගේ දුරකත නංකය බිදුවයි හතයි එකයි අටසිය පනස් නමයයි දහටයි හැට දෙක.